ग्रामीण अनतुरुपने वतात बालय सजीवी देशपालन संघवादी समगी नारंभवाने अवसान वटे प्रविष्टि लबागन्ने शांतनि कोन्गहगे मंत्रितुमियगे ओबतुमियट विनाडी 3ක කාලයක් තිබෙනවා නැගුණ චෝදනාවලට පිළිතුරු ලබා දෙන්න චෝදනාවලට පිළිතුරු ලබා දෙනවා වගේම මම කියන්න කැමති 2019 නොවැම්බර් දෙසැම්බර් මාසවල මේ රජය විදේශගත ශ්‍රමිකයන්ට කිව්වේ රට විරුවා කියලා මේ රට විරුවන්ට පුදුම ආදරයක් දැක්ුවේ හැබැයි මේ පෞගිය කාලේ පරිච්ඡේදයේදී අපි දැක්කා කොහොමද රට විටුවා රට බෝම්බයක් උනේ කියලා එනිසා මම මේ අවස්ථාවේ කියනවා මහින්ද හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අමාත්‍යවරයා හැටියට ඉන්නකොට තමයි විදේශගත ශ්‍රමිකයන්ගේ ඒ පනතට අස්සම් කෙරුවේ විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගේ රැකියා ආරක්ෂා කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම මේ මේකට අස්සම් කෙරුවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මම කියන්නේ මේ අවුරුදු දෙකට තුනට අස්සම් කරලා ගිය සේවක මහත්ම මහත්මීන් විශේෂයෙන්ම විවිධ මැද පෙරදිග හෝ වේවා වෙනත් රටවල් වල හෝ වේවා මේ අය ඒ ගිවිසුම් ගත වෙලා ගියාම ඒ අය වෙනුවෙන් තිබුණ අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම්කිසි බලයක් තිබුණා අපිට මේ අයව සුරක්ෂිත කරන්න ඒ නිසා රැකියා කරන තැන්වල දැන් අපේ රටෙත් වැටුපෙන් භාගයක් ගෙවන්න ඒ විදිහේ තිබුණා ඒ වගේම ඒ අය වෙනුවෙන් මේ අයගේ ඓතිහාසිකම් පිළිබඳව කතා කරන්න තිබුණා. ඉතින් මේ ලංකාවට විශාල විදේශ විනිමයක් එවන මේ විදේශ ශ්‍රමිකයන් පිළිබඳව මේ රජය ගත්ත ක්‍රියාමාර්ගයේ පිළිබඳව මම සෑහීමටපත් වෙන්නෙත් නැහැ සතුටු වෙන්නෙත් නැහැ. ඒ අය මේ රජය ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙලාවේ කතරේ ගහගත්තා. ඊට පස්සේ ඒ අය අමතක කරා. මම ඒ වගේම කියන්න කැමතියි අපේ රටේ ඉන්නවා මේ වෙනකොට उप कांतावक विषय मम मेघन कथा कर उप तपेल स्थानाधिपति तुंदा सारसी पनास्ताय कि अपेराटे उप तपेल स्थानाधिपति मे आय विशेष मेला मताकोने अंतर्ग्रह मे आय एकाबद्ध राज्य सेवेट मे आय मे अंतर्ग्रहणे करलासा मे आयट मे कांतावंट विशेष मे स्थानाधिपति राज्य राज्यन हिमिवेन ये वरप्रसाद हिमिवेन ने विशेषण मंकियान कमती मे वेनकुट मे तपल स्थान मे तपल स्थान मे आय कुलियट अर्गन खटयुत करूपयाल हसी पनाहनी पूंजी मुदलाग्यवाणी मेवेन अभी गुति पनस् दिखा मेवन स्थान वहलती उदाहरण गत्व बहिर्वखांद अभी महानूर डिस्ट्रिक्ट के मे तपल स्थाने वहलती है थिंग विशेषण मंकियन मम मंत्री वर्या पार्लिमेंट वोट यांड इन मंत्री वर्या कट गेट मट पार्लिमेंट वोट यांड ये वर लभुनम मम विशेष कियनो अभी दें गांगवल मे वेनकोट ग्राम नीलधारी कार्यालय पीट वलतीयन समृद्धि संवर्धन नीलधारी कार्यालय मे काले तुलदी विशेष मे वेडीट दीमना गिवाने विश्राम वेटुप गिवाने गोभी वेटुप गिवाने मे सेरम गिवाने मे तपल स्थानाधिपति एनिसा मे पिली बांधव यम किसी वेड पिली वेला क्रियात्मक කරන්න වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ තුල ජීවත් වෙන ජනතාවගේ අද මේ වෙනකොට මම දන්නේ ගරු ඇමතුමි මෙතන ඉන්නවා හිටපු ඇමතුමිය මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් තුමන්ලගේ යටතේ තිබිච්ච ඉඩම් බලතල කැබිනට් පත්‍රිකාවකින් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා වෙත පවරා ගන්න ඉල්ලලා තියෙනවා කියනවා. එහෙම වුණොත් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ ඉඩම් පිළිබඳව. ඒ නිසා විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියනවා අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඉතාම බුද්ධිමත්ව මේ ඉදිරි කාලය තුලදී තමන් ගන්නා වූ තීන්දුව తీරන පිළිබඳව කල්පනා කරලා කටයුතු කරන්න විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකවක් හැටියට වගකීම් බාරගෙන ඉන්න කෙනෙක් හැටියට මට වගකීමක් තියෙනවා මේ පිළිබඳව දැනුවත් කිරීම සහ ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කරලා ඔබ සමුන්නාන්සලව නියෝජනය කරන්න නිසා ඔබ සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙන මහණියන් වෙන අතර හිරු බලයට විශාල බලයක් අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කොමස් ස්තුතිය ඔබතුමීට අපි යමුවන්නේ ගීතා කුමාරසිංහ මහත්මිය වෙත ඔබතුමීගේ අවසන් අවස්ථාව මම විශේෂයෙන්ම කතා කරන්නට කැමතියි පිට රටවල ගිහිලා සේවය කරන මේ රටට විශාල විදේශීය විනිමයක් ලබා දුන් අදත් අපි කියන රට විරුවන් කාන්තාවන් මේ මහත්තුරු ඒ සියලු දෙනාම සමහරුන් අද රටට අපේ මාතෘභූමියට නැවත එන්න ඕනේ කියලා කියනවා ඒ වගේ අය 54000ක් වගේ අය
इल्लीम करला थी ना मंगी तर मां विश्वास करना ओब सियल देना में हैकी मनी मे रटट नवत गेन्न गनीमे अवस्था उदावेवी टिक दवसक हरि प्रमाद वेन्न हेतु तिबुना मुकद एक पारकट मे पनसतर दाहक रटकिन गेन्न गन्न अमारुई एक ओब सियल देना दन्नवा नमूद मे वेनकोट दह दाहक वगे प्रमाणयक गेन्न गेन तीना ओब सियल देना अपे रटट नवत लबागनट मम एन्न लबेवाय किला प्रार्थना करनवा असल दहायकट वैडी कालयक मम मगे जीविते स्वर्णमय युगयक तिबिच्च सिनेमावेन इवत्तुना इवत्तला तमयि मम देशपालनयट पिविसी मट अवश्य उना मे देशपालनयेदी ग्रामीय मट्टमट गीला अर महापोलवे पय गहला इन्न सामान्य जनतावत् एक्क एकट वैड करला इदिरियट देशपालनय करनवाय कियन सबै सेनेहसी नत्ता मम्मागे स्विट्ज़रलैंड पूर्वसी भावे वगे का संपूर्ण इवत करगत्त कियने मगे जीविते भाग्यक्म मन दुन्न वगे उना मगे सियलु देवल करे अवंकवम मे देशपालने तुलिन अवंक गमनक कियन ओब तोरा गन्नवा नम केनेक अनिवार्यम तोरा गन्न दूषणे तोर जनतावगे मुदल वलट हानि नोकन विशेषयेन कांतावन्गे मम शांति कोंगहगे मैथिनियट अपे कविरत्न मैथिनियट पुनांडपुल मैथिनियट शुभ पतन उब सिल दिना पार्लिमेंट इन वरम लभेवायकल इवगे गाल डिस्ट्रिक्ट जनता इला सिटी उब सिहिनुवने कल्पना उब अपे राटे अपे जनाधिपति अतिगर जनाधिपति समगेकतुला मेरटट शक्ति अग्देन सौभाग्य दक्म इधिरेट गेने अन्न अरे क्यूवागे अलुत पार वाटिक सियाल हदन इस विशाल वेड कोट शक्ति सियलु वेड कर गारनेट नाम उब शक्ति मत पार्लिमेंट तो अति कर गति समहार देवल अपने चौदना करा समहार देवल मिम उने नत्य आई केला पार्लिमेंट तो नतु ये किसी दयाक सम्मत कर गारनेट इनी सकस कर गारनेट පුළුවන්කමක් වෙන්නේ නැහැ. අනේ හිඳ තමයි අපි අලුත් පාර්ලිමේන්තුවක් කඩ ඡන්දයක් තියලා තියෙන්නේ. මේ ඡන්දය මම හිතන්නේ ඉතිහාසගත වෙන ඡන්දයක් වේවි. මේ වෙන විට එක්සත් ජාතික පාක්ෂිකෙන් දහස් ගණනින් අපිත් එක්ක එකතු වෙනවා. ඒක හරි පුදුමයි කියලා හිතෙනවා අපිට. අපිට බලා පේනකොට ඕනවත් අපි සාදරෙන් ආදරෙන් අපි අවසන් කරමු මාත්‍රිතුමිය. මේ නිසා ගාල්ල දිස්ත්‍රික් ජනතාවට ආදරෙන් කියන්නේ ඔබ නිවැරදි තීරණේ ගන්න ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්නට මම හැම විටම සූදානම්. බොහොමත් ස්තුතියි ඔබතුමන්ට ඔබතුමියට අවසන් අවස්ථාව රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමින් ඔබතුමියගේ අවසන් අවස්ථාව. කලින් වටේ දේවල් වලට උත්තර දෙක තුනක් දෙන්න තියෙනවා. දෙවෙනි වටයක් කොරෝනා ගැන කියන්නේ ලෝක සෞඛ්‍ය සංගමය නිසා කාටවත් චෝදනා කරන එක වැරදි. ඊටකට ඒ කොරෝනා අරමුදලකෝ ඒකත් සුනාමි අරමුදල වගේ වෙනවද කියන එකත් අපි දැනගන්න වෙනවා. තුනින් දෙක බලයක් ඉල්ලනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනි කියනවා. ස්වාධීන කොමිෂන් සභාව අයින් කරගත්තොත් පොලිසිය ස්වාධීනත්වයේ අධිකරණයේ ස්වාධීනත්වයේ මාධ්‍ය ස්වාධීනත්වයේ තොරතුරු දැනගැනීමේ පනත ඕව නැති වෙලා යනවා. ඊළඟට 2005 2014 කාලෙත් මහ බැංකු මංකොල්ලයක් සිද්ධ වෙලා තියෙනවා. අපි කියන්නේ කොයි අය මංකොල්ල කෑවත් ඒ අය හොයන්න ඉදිරිපත් වෙනවා නම් අපි අත් දෙකම උස්සනවා කියන එක මේ වෙලේ කියනවා. ඒ වගේම ග්‍රීක බැඳුම් කරවල ඇති වෙච්ච අහිමි වෙච්ච මුදල් ඊළඟට පොදු රාජ්‍ය ක්‍රීඩා වලට ලංකාවට ගන්න කරපු වියදම් ඒව ගැනත් හොයා බලනවා නම් හොඳයි කියලා අපි මේ මතක් කරනවා. ඊළඟට ලීසින් පහසුකම් ත්‍රිවිල් නැත්නම් ත්‍රිරෝද රත හිමියන්ගේ කෙලවර වුණේ සුනිල් සිරිවර්ධන මහත්මයාගේ ඝාතනයෙන් කියන එකත් කියන්න ඕනේ. 2011 වර්ල්ඩ් කප් සිද්ධියට මට අපිට ආරංචි තියෙනවා හෙට වෙනකොට මහේල ජයවර්ධන මහත්තයව ගන්න යනවායි කියලා ආරංචි. ඒව කට කතාද දන්නේ නැහැ. ඊළඟටම අපි කියනවා මේක ජනතාව රවට්ටපු ආණ්ඩුවක් එළබෙන මැතිවරණයේ බුද්ධිමත් තීරණයක් ගන්න කියනවා. රජයේ සේවකයන් දැඩි පීඩාවට පත් කරා වැටු කප්පාදු කරා විශ්‍රාමික නිලධාරී සේවකයන්ට රජයේ සේවකයන්ට අපි දීපු දීමනා කිසි දෙයක් ලබා දුන්නේ නැහැ. ගොවියාට පොහොර ටික නැහැ. පොහොර ටික ගන්නත් අද ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉල්ලන තත්වයකට ඇවිත් තියෙනවා. ලයිට් බිල ගෙවා ගන්න බැහැ. ලයිට් බිල ඩබල් වෙලා තියෙනවා. රුපියල් 5000 ඒකෙන් අය කර ගන්නවද කියලා මිනිස්සු අහනවා.
गंभीरस गैन कथा करा अद गंभीरस मात्रे डिस्ट्रिक्ट के महानूर डिस्ट्रिक्ट के गत यदा रुपया देसीय तीयन को अभी पंसीयट गांड वाई के तमाइ आंड गांड कैग हुए अद गंभीरस एक विस्तट दी गांड बेरवती इलांट अति सेवक गाने विद्वालपति वो यदा संस अणु हतरे देशपालन पत्वी हटियट दूने अद नार वेलातीन मेवन को पत्वी मे अदाल නිලධාරීන් අමාත්‍යාංශයෙන් ලියුමක් එවලා තියෙනවා ඒ අයව පත් කරන්න විදිහක් නැහැ උසස් වීම දෙන්න විදිහක් නැහැ දැන් අවුරුදු 24ක් 25ක් විදුහල්පති සේවයේ ඉඳලා විශ්‍රාම යන්න වෙලා තියෙනවා ඒ අයට ගුරු සේවයේ ඉඳලා ඊළඟට අපි කියන්න ඕනේ අධිවේගී මාර්ගයේ හදනකොට දඹුල්ල ප්‍රදේශයේ විශේෂයෙන් කපුවත්ත ආදි වශයෙන් ගත්තාම සහ පැල්වහැර කියන ප්‍රදේශවල මේ තියෙන ඒ සඳහා යොපු ලියුම් ඒ සියලු ඉඩම් වල අයිතිය යන්නේ පරවේනි පංගුවට බණ්ඩාර පංගුවට පන්සලට ඒ නිසා ඒ අයට Tamanට ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න විදිහකුත් නැහැ ජීවත් වෙන්න තැනක් විත් නැතුව යනවා මොකද සංවර්ධන වටිනාකමත් පන්සලට දෙනවයි කියනවා හාමුදුරුවෝ කැමති නම් තමයි ජනතාවට සංවර්ධන වටිනාකමත් දෙන්නේ කියලා කියනවා නමුත් අපි වගකීමෙන් කියන අපි කැබිනට් පත්‍රිකාවක් හැදුවා ඒකේ ප්‍රදේශයේ ජනතාවවත් දන්නවා ජනතාවට සහන ලැබෙන විදිහට කැබිනට් පත්‍රිකාවක් අපි හැදුවා අපි ඉල්ලා සිටිනවා අදාළ වගකීම් යුතු අංශවලින් මෙන්න මේ එදා හදපු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් දඹුල්ලේ ජනතාවට පාරේ බුදියන්න තමයි වෙන්නේ කියන එක අපි මේ වෙලේ මතක් කරන්න ඕනි පහුගිය කාලේ හතරමාර අවුරුද්ද ඇතුලේ මොනවද කරපු වැඩ කියලා ඇහුවා ඒ ගැන අපි කතා කරන්න කාලේ නැතිවීම ගැන කනගාටු වෙනවා මොනවා වුණත් මම අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා රජයේ සේවකයන් දෙවන්ත වැඩි කිරීමක් කරා විශ්‍රාමිකයන් අපි වැවන්ත වැඩි කිරීමක් කරා ඒ සියල්ල බේසික් එකට එකතු කරේ ඒක තුළ විශ්‍රාම වැටුප වැඩි වෙනවා අර්ථ සාධක වැටුප වැඩි වෙනවා ඊළඟට මම කියනවා සියලුම කාන්තාවන් අපි හතර දෙනාත් කාන්තාවෝ මේ රටේ 152ක් ඉන්නේ කාන්තාවෝ එහෙනම් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්නට අද ඉස්සලරහ අපු ප්‍රශ්නේ එක හේතුවක් තමයි පාර්ලිමේන්තුව ඇතුලේ ඒ අදාළ නියෝජනේ නැතිකම ඒ නිසා මම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ මනාපතුණෙන් එකක් ප්‍රදේශයේ ඉල්ලන මොන පක්ෂයේ හෝ වේවා කාන්තාවක් ඉල්ලනවා නම් තමන් ඒ පක්ෂයට සම්දි දෙනවා නම් ඒ කාන්තාව වෙනුවෙන් එක මනාපයක් සලකුණු කරන්න කියලා ඉල්ලා සිටිනවා මාත්‍රේ දිස්ත්‍රික්කයේ 184 දෙනෙක් තරබිමේ ඉන්නවා පස් දෙනයි ඉන්නේ ඒ පස් දෙනා නිවැරදිව තෝරලා එවන්න ඊට පස්සේ කියන්න එපා දියවන්නාව ගිලියන් කොරෝනා හැදියන් එහෙම නැත්නම් බෝම්බයක් වැදියන් කියන්න එපා කතිර ගහන්නේ ජනතාව ඒ නිසා අපි ජනතාවට බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සවිඥානිකව සබුද්ධිමත්ව මෙන්න මේ තමන්ගේ මනාපය සලකුණු කරන්න කියලා ඉල්ලීම කරමින් පසුගිය වසර 5-4 මට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නට සහයෝගය දැක්වූ සියලුම දෙනාට මගේ ස්තුතිය මම පුද කරනවා මගේ උපරිම ශක්ති මට්ටමේ මම පාර්ලිමේන්තුවේ කාලය වැය කරයි වෙන්නේ බොහොම ස්තුතියි පුතුමියට අවසන් අවස්ථාව සුදර්ශනී ප්‍රනාන්දු පුලේ මන්ත්‍රීතුමියට තමයි අවසන් අවස්ථාව ලැබෙන්නේ මේ විශේෂයෙන්ම මේ අපේ මන්ත්‍රීතුමිය කිව්වා මේ කොරෝනා අරමුදලට කිසි දෙයක් වෙන්නේ නැහැ කොරෝනා අරමුදල බොහොම ශක්තිමත්ව මේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් විශේෂයෙන්ම කොරෝනා මර්ධනය වෙනුවෙන් ඒ තුල අවශ්‍ය ඉලක්කගත කණ්ඩායම වෙනුවෙන් බොහොම විනිවිදභාවයෙන් පාවිච්චි කරනවායි කියන එක අපි කියන්න ඕනේ විශේෂයෙන්ම මේ මේ වැටුප් ගැන අතිකාල දීමනා ගැන කතා කරද්දී මේ රටේ අයවැයක් සම්මත වෙන්න ඕන ඊළඟ අවුරුද්දේ ඒ වැටුප්ද සහනාධාරද ඒ සියලු දේම සඳහා මුදල් අනුමත කරවාගන්නේ පාර්ලිමේන්තුව නමුත් ගිය ආණ්ඩුවට බැරි වුණා අයවැයක් සම්මත කර දෙන්න ඒ සම්මත කර ඒ නිසා රජයේ යම් යම් සීමාව යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා මොකද මාස 7ක් දීුවා පාර්ලිමේන්තුව මැතිවරණයේ අප්‍රේල් 25 තියන්න තිබුණේ නමුත් ඒක තියාගන්න බැරුණා මෙරට තිබිච්ච කොරෝනා වසංගතය නිසා ඒ වගේම මෙතුමියන්ලා බොරු බයක් ඇති කරා මේ ස්වාධීන කොමිෂන් සභාව හෝසි කරන්න යනවා එහෙම එකක් කතිකාවතක් වෙලා නැහැ නමුත් 19 වෙනි ව්‍යවස්ථාවෙ තියෙනවා යම් යම් අඩුපාඩු දැන් ගිය ජනාධිපතිතුමාට පොලිස් ප්‍රතිතුමාව අයින් කරගන්න බැරුණා මොකද 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන සංකූලතාවය අනුව හදිස්සිය සම්මත කරගනේ අර එහෙන් මෙහෙන් කෑලි දාලා හරි රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් හදාගත්තේ නැහැ ඒ නිසා රටට අවශ්‍ය රටට ගැළපෙන විදිය හරි බලතුලනයක් එක්ක මේ ව්‍යවස්ථාව යම් යම් දේවල් සංශෝධනය කරන්න සිද්ධ වෙයි. ඒ කෙසේ වෙතත් මේ රටේ ජනතාව අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළි අරගෙන තියෙනවා. මේ ජනාධිපතිතුමා පැහැදිලි වෙනසක්
මේ රට තුල අලුත් සංස්කෘතිය නිර්මාණය කළා තිනේ එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය එතුමාක පෝස්ටර් ගහන්නේ නැහැ කියලා. ඒ ආකාරයෙන්ම එතුමා කටයුතු කරා කටවුට් ගහන්නේ නැහැ කිව්වා. එතුමා ඒ ආකාරයෙන් කටයුතු කරලා සමහර ගහපු අය ඒවා කටවුට් ඉවත් කරන්න ගත්තා. දැන් අද ගත්තම මගේ දිස්ත්‍රික්කයේ අපේ පෙරමුණේ බහුතරයක් අය පෝස්ටර් පාවිච්චි කරන්නේ නැහැ. අපි පෝස්ටර් නැතුව තමයි මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ. මොකද මේ ආදර්ශය අපිට දුන්නේ අපේ නායකයා. ඒ වගේම මේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිණත දේශපාලනඥයෙක් වෙච්ච අපේ අගමැතිතුම මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක බොහොම ශක්තිමත් මේ මාස 7ක කාලය තුළ නොයිකුත් මර්ධ බාධක මැද්දේ මේ රජය කොහොම හරි ඉදිරියට අරගෙන ගිය ජනතාවට අවශ්‍ය කරන සහන සලසලා දුන්නා. ඒ වගේම අද එතුමා කාර්යසා ජනාධිපති කාර්යසාධක බලකායක් හදලා තියෙනවා. මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දරිද්‍රතාවය තුරන් කළ කොහොමද අපේ ආර්ථිකය නැවත නැගා හිටවන එක. ඒ නිසා මේ ඉලක්ක සහගතව හොඳ ගමනක් යනවා මේ රටේ ජනතාවට පැහැදිලි විශ්වාසයක් මේ ආණ්ඩුව ගැන තියෙනවා. ඒ වගේම මධ්‍යස්ත විපක්ෂයට ඡන්දය දීපු අයටත් පැහැදිලි විශ්වාසයක් තියෙන නිසා අපි ආරාධනා කරනවා මේ නායකයව ආරක්ෂා කරගන්න මේ නායකයෙක්ව වැඩ කරන්න පුළුවන් බහුතර බලය තියෙන පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. ඒ වගේ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. වාර දෙකක්ම අවුරුදු 12කට කලින් මගේ ස්වාමි පුරුෂයන් නැති වෙලා වසර 12ක දේශපාලන ගමනක් ආපු මට දෙවතාවක් පාර්ලිමේන්තු යන්න ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාව ආශිර්වාද කෙරුවා. මේ තුන්වෙනි වතාවටත් මම ඉල්ලනවා මැතිවරණයට. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු, අවංක මිනිස්සු, මහජන සේවයේ අවංකව ඉෂ්ට කරයි කියන මිනිස්සු ඒ අතරින් 152ක් කාන්තාවෝ ඉන්නවා. ඡන්දදායකයන්ගේ 156ක් කාන්තාවෝ. ඒ නිසා මේ කාන්තා නියෝජනය ගැනත් මීට වැඩි අවධානය යොමු කරලා මනාප තුනෙන් එකක් කාන්තාවක් වෙනුවෙන් පාවිච්චි කරලා හොඳ අයව පාර්ලිමේන්තු ගැන කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ලෙන්ගතුව ගම්පහ දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමියට. අද අපේ දිස්ත්‍රික් 4ක් නියෝජනය කරමින් කාන්තා අපේක්ෂකත්වයට ලබා දුන්නේ පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය ගැන වැඩි වශයෙන් කතා බහට ලක්වියට වෙනවා. අපේ රටේ දේශපාලනය තුල කාන්තා නියෝජනය ගැන වැඩි වශයෙන් කතා බහක් ඇති වී තිබෙන නිසා රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන්නට අපි මේ විදිහට කාන්තාවන් සියලු දෙනෙකුට ආරාධනා කළා. එළඹෙන සතියේදී දේශපාලන වේදිකාව මේට වඩා උණුසුම් වෙයි. මහමැතිවරණය කිට්ටු වන නිසා වෙන්නේ උණුසුම ඔස්සේ රටේ පවතින දේශපාලනය ගැන වගේම එළඹෙන මහමැතිවරණය ගැන අපේ ඊළඟ සතියේත් මේ විදිහට සාකච්ඡා කරමු. සුබ රාත්‍රියක්.